අයිබෝවන් සුබ දවසක්. ඉතින් අදත් ඔයාව සාදරයෙන් පිළිගන්නවා බස්නායක වර්ම් ග්‍රෝ වෙත. ඉතින් හුඟක් වෙලාවට අපි දැන් මේ දිගටම වීඩියෝස් ටික දාගෙන යනවා. අද ඔයාලට පෙන්වන්න යන්නේ මේ පෝර ටික අපි වෙන් කරගන්න විදිහ කියලා දුන්නා. කොහොමද මේ වගේ තෙතමනේ බලන විදිහ කියලා දුන්නා. කොහොමද මේ වගේ පණුව වෙන් කරගන්න විදිහ කියලා දුන්නා. ඉතින් මම අද කියන්න යන්නේ වැදගත්ම දෙයක්. ඒ වැදගත්ම දේ තමයි හුඟක් වෙලාවට අපි මේ පෝර ටික අරගෙන දැන් ඕගොල්ලන්ගේ වගාවට අරගන්න ඕන නම් අපිට මේක හලන්න අවශ්‍යතාවයක් නැහැ. ඇත්තටම අපිට වේලලා ඒ විදිහටම වුණත් අපේ වගාව ශේත්‍රයට අපිට යොදා ගන්න පුළුවන්. නමුත් අපි වෙන කෙනෙක්ට දෙනවා නම් මුදලට මේක විකුණනවා නම් හුඟක් වෙලාවට අපි මේක හලලා තමයි ඒ අදාළ ට්‍රීට්මන්ට් එක කරලා තමයි අපි මේක වෙළඳපළට ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න හුඟක් වෙලාවට ඕගලන්ට මේක මේ හලන්නේ කොහොමද? මේක හලන දැලේ සයිස් එක මොකද්ද? ඒ දේවල් ටික තමයි මම ඕගලන්ට අද කියලා දෙන්න යන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ දැලේ අපි මේ පොහොර එක හලන ක්‍රම දෙකක් තියෙනවා. එකක් පුළුවන් අපිට මේ පොහොරක මේකේ තියෙන බිත්තරත් එක්ක අපිට හලා ගන්න. ඊළඟ ක්‍රමය පුළුවන් අපිට මේකේ මේ බිත්තර සහ පොඩි පණු පැටවු නැතුව සාමාන්‍යයෙන් කුඩාවට හලා ගන්න. මොකද මේකේ වෙළඳපළ දෙකක් තියෙනවා. එකක් බිත්තර සහිත වර්මි කම්පෝස්ට්, අනිත් එක බිත්තර නැතු එහෙම නැත්නම් බිත්තර රහිත වර්මි කම්පෝස්ට්. ඉතින් මේ මෙතනදී මේකේ හලා ගන්න මේකේ දැල් සයිසස් දෙකක් තියෙනවා. මම ඉතින් මේ දේවල් ටික ඔයාලට මේ වීඩියෝ එකේදී කියලා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ වර්මි කම්පෝස්ට් අපි හලන අපි කිව්වා දැල් වර්ග දෙකක් තියෙනවා කියලා. එකක් තමයි අපි මේ බිත්තරත් එක්ක හලන දැල. ඒතර මේ බිත්තරත් එක්ක හලන දැල හුඟක් වෙලාවට අපි ගන්න ඕනේ අඟලට කොටු අට කියන දැල. ඒ කියන හුඟක් වෙලාවට මේ දැල අපිට සාමාන්‍ය හාඩ්වෙයාර වල හොයාගන්න පුළුවන්. අපි සාමාන්‍ය මේ වැලි හලන්න ගන්න දැල තමයි අඟලට කොටු අට කියන්නේ. එහෙම නැත්නම් අඟලට කොටු 6 හෝ 8 ඒ වගේ දැලක් අපි මේ වෙලේට අරගන්න පුළුවන්. හුඟක් වෙලාවට ඕගොල්ලෝ අරගන්න අඟලට කොටු 8 කියන දැල හාඩ්වෙයාර එකට ගිහිල්ලා ඉල්ලන්න ඕනේ මේ විදිහට. ඒකට ඒ දැල අරගෙන අපිට පුළුවන් ඔයාලට ඕන විදිහට දැන් මේ මගේ වීඩියෝ එකේ තිබ්බෙච්ච විදිහට මේ මැෂින් හයි කරන ඒ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. ඕගොල්ලන්ට පෙනේරයක් විදිහට හරි කොහොම හරි ඕගොල්ලන්ට පොඩි ෆ්‍රේම් එකක් හරි හරි ගස්සලා එහෙම නැත්නම් එල්ලලා අර අපි වැලි හලන විදිහට රයිසිය එල්ලලා ඒ විදිහට ඕන විදිහකට මේ දැල සකස ගන්න පුළුවන්. කොහොම හරි අපි බිත්තරත් එක්ක මේ පොහොර ටික වෙළඳපළට දෙනවා නම් අඟලට කොටු 8න් තමයි අපි හැලිය යුත්තේ. එතකොට තමයි බිත්තරත් එක්ක මේ පොහොර එක අපේ පල්ලෙහාට එකතු කරගන්න පුළුවන් වෙන. ඉතින් අනිත් එක තමයි ඊළඟට බිත්තර නැතුව මේ වර්මි කම්පෝස්ට් එක හලන්නේ. බිත්තර නැතුව කොහොමද අපි මේ පොහොරක හලන්නේ? ඒකට යොදා ගන්න දැල තමයි අඟලට කොටු 10. අඟලට කොටු 10 කියන්නේ එහෙම නැත්නම් මිලිමීටර 3 කියලාත් ඉතින් අපි සඳහන් කරන්න පුළුවන්. අඟලට කොටු 10 හුඟක් වෙලාවට ඔයගලන්ට ගන්න පුළුවන් වෙන්නේ සාමාන්‍ය හාඩ්වෙයාර වල මේක බලා ගන්න බෑ. මේක හුඟක් වෙලාවට එහෙම නැත්නම් ඔයාලා ප්‍රදේශයේ තියෙන ටිකක් ලොකු හාඩ්වෙයාරක වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රදේශයකින් තමයි මේ හාඩ්වෙයාර එකකින් මේක අපිට ගන්න වෙන්නේ. හුඟක් තැන්වල තියෙන්නේ අපිට ඉල්ලුවොත් එහෙම අඟලට කොටු 8 තමයි අපිට ලබා දෙන්නේ. හැබැයි අපි මේ බිත්තර නැතුව මේක හලා ගන්නවා නම් අඟලට කොටු 10 කියන දැල අනිවාර්යයෙන්ම ලබා ගත යුතුයි. ඊළඟට මේ දැල අපි යකඩ දැල අරගෙන හරියන්නේ නැහැ. මොකද යකඩ දැල අරගත්තෙන් පස්සේ සතිය දෙකක් තුනක් යද්දි මේක මලකට කාලා දිරලා යනවා. මේක මතක තියාගන්න මේක අරගන්න ඕනේ ගැල්වනයිස් දැල. සාමාන්‍ය වර්ග අඩි දෙකක් තුනක් විතර. ඇත්තටම ඒ වගේ පොඩි ප්‍රමාණයක පොඩි කෑල්ලක් සාමාන්‍ය ලොකු මුදලක් වෙන්නේ නැහැ. ඒ වගේ කෑල්ලක් හුඟක් වෙලාවට ඕගලන්ට මේක මහ පරිමාණයෙන් මේ වර්මි කම්පෝස්ට් නිෂ්පාදනාගාරික උනත් මේ වගේ පොඩි කෑල්ලක් අරගෙන අපිට මේ වැඩසටහන කරගෙන යන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න බිත්තරත් එක්ක හුඟක් වෙලාවට හලනවා නම් අඟලට කොටුවට බිත්තර නැතුව අපි පොහොර ටික අර තේකුඩු වගේ ප්‍රමාණයෙන් හලා ගන්නවා නම් අඟලට කොටු 10 දැල වගේ දෙයක් තමයි අරගෙන මේ වැඩසටහන කරගෙන යන්න තියෙන්නේ. ඉතින් දැක්කා දැන් ඕගොල්ලෝ මේ වීඩියෝ එකේ අපි මේ පොහොර එක හලන විදිහ. ඉතින් ඉස්සරහට ඇත්තට මම මේ නිර්මාණය කරගත්තු පොහොර හදන මේ මැෂින් එක මං ගාව අයින් කරපු මේ ඇත්තට මේකට මේ ජික්සෝ මැෂින් එක මේකට කියන්නේ මේ වගේ මැෂින් එකක් අරන් මං ගාව තිබිච්ච දෙයින් මම ප්‍රයෝජනය අරගත්තේ. මේ දෙයින් ඕගොල්ලෝ නිර්මාණය කරගන්න අවශ්‍ය නැහැ. වෙනස් අලුත් දේවල් හොයාගන්න, අලුත් දේවල් බලන්න, ඒ දේවල් ඉගෙන ගන්න, ඒ දේවල් එළියට දෙන්න කියලා තමයි කියන්නේ. ඉතින් මේකෙදි තුඟක් වෙලාවට මහා පරිමාණයෙන් ඕගලන්ට මම ඉස්සරහට පෙන්නනනම් අපි කොහොමද මහා පරිමාණයෙන් මේ ලොකුවට මේ දැල් හදාගෙන මැෂින් යොදාගෙන කරන විදිහ ඉස්සරහට මම වීඩියෝස් වල පෙන්නනනම් දැනට ඕගොල්ලෝ සාමාන්‍ය මේ විදිහට දැලක් අරගෙන වැඩසටහන කරගෙන යන්න පුළුවන්. ඉතින් හැමදාම කියන වගේ තවත් අලුත් වීඩියෝ වලින් ඉස්සරහට අපි හම්බෙමු. මේවා බලන්න හැමෝටම ෂෙයා කරන්න, බස්නායක වර්ම් ග්‍රෝ YouTube channel එක subscribe කරන්න කියලා ඉල්ලීමක් කරන ගමන් අද වීඩියෝ එකෙන් සමුගන්නවා. හැමෝටම සුබ දවසක්. ආයිබෝවන්.